කොළඹ ආනන්ද විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කඩුවේල ප්‍රදේශයේ පදිංචි සෙනිත් විජේසිංහ සිසුවා අද දින මේ අවසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා. මෙම සිසුවා අද පෙරවරුවේ තවත් සිසුන් පිරිසක් සමග ක්‍රීඩා පිටියේ තිබූ තනතිරුව සැකසීමට ගන්නා අත්රෝල තල්ලු කරමින් සිටියදී අනතුරට ලක් වූ බවයි පාසලේ සිසුන් පැවසුවේ. අනතුරට ලක් වූ සිසුවා ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදීම කොළඹ රිච්වේ ආර්යා රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා. එම දරුවා රැගෙන යන අවස්ථාවේදීත් මරණයට පත්වලා තමයි තිබුණේ. නමුත් අපේ වෛද්‍යවරුන් උත්සාහ කළා හෘදවස්තුව යම්කිසි ආකාරයකට මරණය හැකිද කියලා බලන්න. නමුත් ඒ අසාර්ථක වුණා. දරුවාගේ ශරීරයේ ලොකු තුවාලයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට කුමන අවයවයට හානි සිදුවේද කියන එක හරියට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න අමාරුයි. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම දරුවාගේ දේහය කපා පරීක්ෂා කරලා කුමන අවයවයට හානි සිදුවීමෙන් මරණය සිදුවිද යන්න හරි මනෝ පරීක්ෂකතුමාට දැනුම් දෙනවා. අනතුරු සැලවීමත් සමග කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා සමග අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද රෝහල වෙත පැමිණියා. කවුරුවත් හිතාමතා කරපු දෙයක් නෙවෙයි හදිසි අනතුරකට ලක් වෙලා මරණය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පිළිබඳ අපි දරුවගේ ශාරීරික පිළිබඳ පරීක්ෂණය රෝහල් විසින් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් වෙනමම පරීක්ෂණයක් කරනවා. ඒ හදිසි අනතුර සිදුවෙච්ච ආකාරය පිළිබඳව පාසල පටන් ගැනීමට පෙර මමත් හයහමාරට ග්‍රවුන්ඩ් එකට ගියා. ක්‍රීඩා භාර ආචාර්යවරයාත් හයහමාරට ග්‍රවුන්ඩ් එකේ හිටියා. ඒ අතර මේ ශ්‍රී ලංකනකොට යාත්‍රෝල එහා මෙහා කරනකොට යාත්‍රෝල හිරවීම තමයි පිටියත් එක්ක මේ අනතුරට හේතු වෙලා තියෙන්නේ. මේක හදිසියෙ සිදුවෙච්ච වාසනාවන්ත සිද්ධියක්. සිසුවා මේ යමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.